දැන් රෙඩ් කාඩ් විශේෂාංගය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ඒඩ් නමින් සුබසාධන වැඩසටහනක් ආරම්භ කරන්නේ 2005 වසරේදී. ඒ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිත්වය දරූ තිලංග සුමතිපාල මහතාගේ මූලිකත්වයෙන් පසුගිය කාලයේදී අඩපණව පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ඒඩ් වැඩසටහන යලිත් බලාත්මක කරන්නට සුමතිපාල මහතාගේ නව ක්‍රිකට් පරිපාලනය පියවර ගත්තා. එයනුව ඔවුන් පසුගිය මැයි මස 23 වනදා 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ මෙම වැඩපිළිවෙල ලියාපදිංචි කරන්නේ ක්‍රිකට් ඒඩ් ගරන්ටි ලිමිටඩ් යන නමින්. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සමාජිකින් දස දෙනෙකු අත්සන් තබා තිබෙනවා. නමුත් ඔවුන් සිය අත්සන් යොදා ඇත්තේ ක්‍රිකට් ආයතනයේ ඔවුන් දරන තනතුරු පදනම් කරගෙන නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඇෂ්ලිද සිල්වා මහතා සිය අත්සන් යොදා ඇත්තේ තමා ව්‍යාපාරිකයෙකු ලෙස සඳහන් කරමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායකවරයා ව්‍යාපාරිකයෙකු ලෙස ක්‍රිකට් ඒඩ් ගරන්ටි ලිමිටඩ් සඳහා අත්සන් යෙදීම කොතරම් දුරට සදාචාරාත්මකද යන්න මෙහිදී මතුවන ගැටලුවක්. එමෙන්ම තිලංග සුමතිපාල මහතා නියෝජ්‍ය කතානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී යන නාමයන් භාවිත කරමින් සිය අත්සන් යොදා ඇත්තේ මෙලෙසයි. ඊට අමතරව සෙසු විධායක කමිටු සමාජිකින් ව්‍යාපාරිකයින් ලෙස සිය අත්සන් යොදා තිබෙනවා. ඒ අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපතිවරයෙකු වන ජයන්ත ධර්මදාස මහතාද ඇතුළත් ක්‍රිකට් ඒඩ් වැඩසටහන හිටි හැටියේ ඇපෙන් සීමිත සමාගමක් ලෙස ලියාපදිංචි කළේ ඇයිද යන ගැටලුව මතුවන්නේ. ඒ සඳහා අත්සන් යොදා ඇති මෙම සමාජිකින් දස දෙනාම එහි යාවජීව සමාජිකින් ලෙස කටයුතු කිරීම හේතුවෙන් අනාගතයේදී මෙම සමාජිකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු අතහැර ගියත් ක්‍රිකට් ඒඩ් ඔවුන් සතු වත්කමක් ලෙස අර්ථ ගැන්වීමට මෙම සමාජිකින්ට හැකිවීමත් බරපතල ගැටලුවක්. පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ඒඩ් හරහා විවිධ සුබසාධන වැඩසටහන් සංවිධානය කර විශාල මුදලක් උපයා ගත්තා. විමසා බැලිය යුතු කරුණ වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු සේවයකයේ දෙන වත්මන් නිලධාරීන්ට ක්‍රිකට් ආයතනයේ නම භාවිත කරමින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හැකිද යන කරුණයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙම අදූරදර්ශී ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙසින් අදහස් පළ කළා. මේක සම්පූර්ණ වැරදි වැඩක් ඕන් කරලා තියෙන්නේ. මේක දාලා තිබුණ හැටියට දැන් ඉන්න අයටම ඉතිහාසයේ අනාගතයේ ඕනතර දවසක ඉන්න පුළුවන්. ඉතින් මේක සම්පූර්ණ වැරදි. ඒ අනුව මම උපදෙස් දුන්නා වුණාට වහාම මේක නැවත වෙනස් කරලා මේක සංශෝධනය කරන්න. සූදානම හිරු රාත්‍රී හතෙන් සමුගෙන යන්නට පැතක් නැතුව ඇත්ත දැනගන්න ඔබේ චම්මුතුරු ප්‍රථම ශාලේ අනුතිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති එස්එම්එස් සේවාව සක්‍රිය කරගන්න. අපි අලිහමුවන්නේ අද රාත්‍රී 9:30ට. අයබෝවන්.